පරීක්ෂණ ඉංග්‍රීසි හෝඩිය හා අකුරු ශ්‍රේණිය අදාළ ගැටලු පළවෙනි කොටස අයිබෝමන් බුද්ධි පරීක්ෂණ නැත්නම් IQ පාඩම්මාලාවේ ඉංග්‍රීසි හෝඩිය සම්බන්ධ ගැටලු කාණ්ඩය කියන්නේ ඉතා පහසු ඒ වගේම අනිවාර්ය ප්‍රශ්න කාණ්ඩය. ඉතින් මේ ප්‍රශ්න රටාව ගැන හොඳ අවබෝධයක් අරගෙන එන්න පුළුවන් විවිධ රටා ක්‍රම ටික හරියට දැනගත්තම ඔයාලට මේ ප්‍රශ්නය ඉතා ඉක්මනින් විසඳලා තවත් ප්‍රශ්නයකට ගොඩක් වෙලාව ඉතිරි කරගන්න පුළුවන්. ඉතින් අපි මේ කොටස් මාලාවෙන් බලමු මේ ඉංග්‍රීසි හෝඩිය හා අකුරු ශ්‍රේණිය අදාළ අනුමාන වගේම පසුගිය විභාග ගැටලු මොනවාද කියලා. ගැටලු අංක 1. යම් කිසි රහස් භාෂාවකින් ඉලෙක්ෂන් යන වචනය මේ විදිහට ලියන්න පුළුවන් නම් ඒ භාෂාවෙන්ම රිවිව් කියන වචනය දක්වන්නේ කොහොමද කියලා තමයි අපේ පළවෙනි ගැටලුවෙන් අහන්නේ. ඉතින් මේ වගේ වෙලාවට අපි පළමුවෙන්ම කරගන්න ඕනේ ඉංග්‍රීසි හෝඩිය පිළිවෙලකට ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න අපි ආයෙත් ගත්තා අපිට දීලා තියෙන එයාලා දීලා තියෙන උදාහරණය. ඉලෙක්ෂන් කියන වචනය මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් කියලා කිව්වානේ. එහෙනම් අපි බලන්න ඕනේ මේ රහස් භාෂාවට අදාළ යම් කිසි රටාවක් තියෙනවද කියලා. අනිවාර්යෙන් ඉංග්‍රීසි හෝඩිය ආශ්‍රේ ඒගොල්ල මොකක් හරි රටාවක් අරගෙන තමයි සංකේත විදියට රහස් විදියට මේක ලියලා තියෙන්නේ. අපි කරන්න ඕනේ මුලින්ම ඒ රටාව හොයාගන්න එක. අපි බලමු ඊ අකුර වෙනුවට ඩී අකුර ආවේ කොහොමද කියලා. එහෙනම් ඔන්න ඊ අකුර වෙනුවට ඩී අකුර ඇවිල්ලා තියෙනවා. ඒ වගේම එල් අකුර වෙනුවට කේ අකුර ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඊ අකුර වෙනුවට ඩී අකුර ලැබෙනවා අපිට පළවෙනි අවස්ථාවෙත් ආවා. ඊළඟට සී වෙනුවට ඇවිල්ලා තියෙන්නේ බී අකුර. ටී වෙනුවට එස් අකුර, අයි වෙනුවට එච් අකුර, ඕ වෙනුවට එන් අකුර, එන් වෙනුවට එම් අකුර ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේ විදිහට ලියාගත්තම අපිට අපිට අපේ රටාව හොයාගන්න ලේසි. ඔන්න අපි හොඳට බැලුවොත් මේ සංඛ්‍යා අකුරු දිහා අපිට පේනවා මේ C අකුරට B අකුර ඇවිල්ලා තියෙන්නේ C අකුරට ඉදිරියෙන් තියෙන B අකුර තමයි මෙතනට යෙදිලා තියෙන්නේ. ඒ වගේම E අකුරට D ඇවිල්ලා තියෙන්නේ ඊට ඉදිරියෙන් ඉන්නේ D නිසා. ඒ වගේම I අකුරට H ඇවිල්ලා තියෙන්නේ I ට ඉදිරියෙන් ඉන්නේ H නිසා. L අකුරට K ඇවිල්ලා තියෙන්නේ L ට ඉදිරියෙන් K අකුර ඉන්නවා. ඒ වගේම N අකුරට M අකුර ඇවිල්ලා තියෙන්නේ N ට ඉදිරියෙන් M ඉන්නවා. ඒ වගේම ටීට ඉදිරියෙන් ඉන්නේ එස් අකුර නිසා රහස් භාෂාවේ ඔන්න අපි හොයාගත්ත කොහොමද මේ රහස් වචනය හැදිලා තියෙන්නේ කියලා. ඒකට අදාළ අකුර කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ රටාව ඇවිල්ලා තියෙන ඉංග්‍රීසි හෝඩියේ අකුරු ශ්‍රේණියේ ඊට ඉදිරියෙන් තියෙන සංඛ්‍යාව තමයි එම අකුරට අදාළව අරගෙන තියෙන්නේ. ඔන්න එහෙනම් අපි රටාව හොයාගෙන දැන් අපිට තියෙන්නේ අපේ දීපු වචනේ ඒකට අනුව ගොඩනගා ගන්න එක. ආයෙත් අපි මේ වචනය ගත්තා. ඔන්න රිවිව් කියන වචනේ තමයි අපිට හොයන්න තියෙන්නේ. ආයෙත් අපි අපේ ඉංග්‍රීසි හෝඩිය ලියා ගන්නවා. දැන් ඔයාලා කලින් ලියපු ගම ඔයාලා විභාගෙදී නම් පාවිච්චි කරන්න. ආයෙයි ලියන්න වෙලාව ගත කරන්න එපා. දැන් අපි බලමු R අකුර වෙනුවට ඇවිල්ලා තියෙන්නේ ඊට ඉදිරියෙන් Q අකුර ඉන්නවා. එහෙනම් Q තමයි එන්න ඕනේ. ඔන්න R වෙනුවට Q ගත්තා. E වෙනුවට එන්නේ මොකද්ද බලමු. E වෙනුවට එන්නේ ඉදිරියෙන් ඉන්නේ D අකුර. එහෙනම් ඔන්න D අකුර ඇවිල්ලා තියෙනවා. B වෙනුවට එන්න ඕනේ ඊට ඉදිරියෙන් තියෙන අකුරනේ. එහෙනම් කියන්නේ U අකුර. I වෙනුවට ඉදිරියෙන් තියෙන අකුර H අකුර එනවා. එහෙනම් E වෙනුවට I D අකුර ආවා. W වෙනුවට ඉදිරියෙන් තියෙන අකුර වෙන්නේ V අකුර. දැන් පැහැදිලිනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා, කොහොමද මේ රහස් සංකේතය ගොඩනැගිලා තියෙන්නේ කියලා. ඉංග්‍රීසි හොඩියේ ඒ ගැටලුවට අදාළව ඒකෙන්නේ ඉංග්‍රීසි හොඩිය ලියාගත්තම ඒ අදාළ අකුරට ඉදිරිපසින් තියෙන අකුරමයි එයාලා රහස් සංකේතය ගොඩනගන්න යොදාගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට එහෙනම් අපිට රිවිව් කියන වචනය අපේ රහස් සංකේතය යොදාගෙන අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ගැටලු අංක 2. එක්තරා රහස් භාෂාවකින් x සමානයි 19, k සමානයි 22, hen කියන වචනය සමානයි 24 ලෙස ලියනු ලැබේ නම් එම භාෂාවෙන්ම big යන වචනය දක්වන්නේ කෙසේද කියලා තමයි අහන්නේ. මේකත් අපේ ඉංග්‍රීසි හොඩිය අදාළ ගැටලුවක්. අපි මේ වගේ ගැටලුවලදී මුලදීම අපේ ඉංග්‍රීසි හොඩිය ලියා ගන්නවා.
මෙන්න මේ වගේ අංගය ආශ්‍රිතව අපිට පොඩි ගානක් දුන්නාම එකපට අපිට ඔළුවට එන්න ඕනේ ඉංග්‍රීසි හොඩිය අංකණය කිරීමක් මේකේ තිබිය හැකි බව. ඒ නිසා අපි ඉංග්‍රීසි හොඩිය මේ විදිහට පිළිවෙලින් අංකණය කරගන්නවා. අංකණය කරගෙන ඔන්න අපි මුලින්ම බලමු අපි කා කියන වචනේ සලකා බලමු. කා කියන වචනේ අල අපිට යම්කිසි ගානක් දීලා තිබ්බා. අපි බලමු මේ කා කියන වචනේ තේ ගානාවේ කොහොමද කියලා. අපි පළවෙනිම C අකුර සලකා බලුවොත් C අකුරට 3 කියන ඉලක්කම එනවා. A R කියන අකුර 3 නෙන්නේ. ඒක බැලුවොත් C වෙනුවට 3, A වෙනුවට 1, R වෙනුවට 18 ඇවිල්ලා අපිට ඔන්න යාලා දීපු උත්තරේ එනවා. එහෙනම් අපිට දැන් පැහැදිලි මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊළඟ අකුරත් බලමු. A. A වලදී අපි E අකුර බලනවා. ඒ වගේම G අකුරු දෙකක් තියෙනවා. එහෙනම් E අකුරට අදාළව 5 එනවා. G අකුරු දෙකට 7 ඒවා දෙකක් එනවා. එහෙනම් ඔන්න අංකණය තුළින් ඉදිරියට ගිහිල්ලා තියෙන බව අපිට පැහැදිලියි. ඒ වගේම අවසාන වචනයත් අපි අයාලට ඉංග්‍රීසි විදියට දීලා තියෙන එක බලමු. Hen කියන වචනේ H අකුර එනවා. ඊට පස්සේ I E එනවා. ඒ වගේම N එනවා. H අකුරට 8ක් එනවා. E වලට 5ක් එනවා. ඒ වගේම N වලට 14ක් එනවා. එහෙනම් ඔන්න අපිට දැන් පැහැදිලි එයාලා කොහොමද මේ අංකණය කරලා තියෙන්නේ කියලා. ඉංග්‍රීසි හොඩිය අනුපිළිවෙලින් අංකණය කරගෙන ගිහිල්ලා එක් එක් අකුරට අදාළව ලැබෙන අංකය යොදලා ඒ සියල්ලේ අයික්‍ය තමයි මෙතනදී මේගොල්ලෝ අපිට මේ ඉංග්‍රීසි විදියට දීලා තියෙන්නේ. අන්න එහෙනම් අපිට දැන් පැහැදිලි අපිට දීලා තියෙන big කියන වචනේ අපි කොහොමද හොයන්න ඕනේ කියලා. අපි දන්නා එහෙනම් B අකුරට, I අකුරට, G අකුරට කියන අකුරු වලට අදාළ අංක ටික සලකලා ඒවයේ අයික්‍ය ගත්තම ඔන්න අපිට අදාළ උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් B වලට අපිට 2යි, I වලට 9ක් එනවා, G වලට 7ක් එනවා. එහෙනම් ඒ ඉලක්කම් ටික අපි එකතු කරලා බලමු. B වලට 2, I වලට 9, රතු පාටින් තියෙන රවුන්ඩ් ටිකෙන් තමයි B කියන වචනේට අදාළ අංක ටික ඔයාලට පේන්නේ. 2, 9, 7 එකතු වුණාම උත්තරය අපිට 18ක් විදියට ආවා. ඔන්න එහෙනම් අපිට පැහැදිලි මේ වගේ අංකනයක් සහිතව තියෙන ඉලක්කම් සහිතව ලැබෙන යම් කිසි ගැටලුවකදී අපි ඉක්මනට මේක අංකණය කරගන්න ඕනේ. අංකණය කරගෙන අපි බලන්න ඕනේ මොන අංකයට අදාළව අංකය ගිහිලා අයික්‍යද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒකෙන් අපි මුලින් අපි පරීක්ෂා කරගන්නවා. අපිට දීලා ඉංගියෙන් අපි පරීක්ෂා කරගන්නවා මේක හරි වෙන්න පුළුවන්ද කියලා. ඒක තහවුරු වුණාට පස්සේ අපිට ලැබිලා දෙන වචනෙට ඒ විදිය අංකණයේ අංක ටික අරගෙන අයික්‍ය ගත්තම ඔන්න අපිට 18 කින් උත්තර. ගැටලු අංක 3. යම් සංකේත ක්‍රමයකට අනුව conventional කියන වචනය මේ විදිහට දක්වන්න පුළුවන් නම් එම සංකේත ක්‍රමයට අනුව මේ දීලා තියෙන වචනය දක්වන්නේ කොහොමද කියලා තමයි අහන්නේ. එහෙනම් මේ විදිහේ ගැටලුවකදී අපි මුලින්ම කරන්න ඕනේ වචනය ලියාගත්තා. මේකෙදි යම්කිසි වෙනස් ක්‍රමයකට ගිහිල්ලා තියෙනවා. මේ වචන දෙකේ අපිට පේන සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහනු ලක්ෂණයක් අපිට පේන්නේ නැහැ. යම්කිසි පොඩි පොඩි සමානකම් අපිට දකින්න පුළුවන්. ඒ නිසා මේක ටිකක් වෙනස් විදිය ගැටලුවක්. අපි මේකෙදි පළවෙනි අකුරු 3 අරගෙන කාණ්ඩ කරගන්නවා. 3න් 3ට කාණ්ඩ කරගත්තාම අපි මේක සමමිතිකව යනවා. කාණ්ඩ 4කට අපිට වෙන් කරගන්න පුළුවන් අකුරු 3 ඒවා. ඒ වගේම මේ ඒ පළවෙනි කාණ්ඩය සලකලා බැලුවොත් පළවෙනි කාණ්ඩයේ ඇතුළත් අකුරු ටික ඔක්කොම මෙන්න මේ කාණ්ඩයේ ඇතුළත්. හැබැයි අකුරු පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තියෙනවා. ඒ වගේම අපි දෙවෙනි කාණ්ඩයත් බැලුවොත් ඒකේ අඩංගු අකුරු ටිකත් ඒ විදිහටම තියෙනවා. ඒ අකුරු ටිකත් එහෙ මෙහෙ වෙලා තමයි තියෙන්නේ. මේකෙත් එහෙමයි, මේ කාණ්ඩෙත් එහෙමයි. එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ ඒ උඩ කාණ්ඩෙන් යට කාණ්ඩයේ අකුරු ටික එහෙ මෙහෙ වෙලා වෙනස් වුනේ කොහොමද කියලා අපිට හොයාගන්න තමයි තියෙන්නේ. මම මේ ඔයාලට කියලා දෙන්න පහසුවට මේ ටික අංක කරගන්නවා. ඒ වගේම දැන් අපි මේකේ රටාව හඳුනගන්න අපි පළවෙනි කොටස වෙනම සලකා බලමු. පළවෙනි කොටස ගත්තොත් මේ CON කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ NOC විදියට. අපි බලමු කොහොමද මේ අකුරු රටාව හැදිලා තියෙන්නේ කියලා. N අකුරයි C අකුරයි මාරු වෙලා තියෙන බව අපිට පේනවා. හැබැයි ඒ වගේම O අකුර නම් වෙනස් වෙලා නැහැ නේද? පළවෙනි කාණ්ඩයේ අකුරු තුනේ කාණ්ඩය ගත්තම වෙලා තියෙන්නේ දෙපැත්තේ තියෙන අකුරු දෙක එකිනෙක මාරු වෙලා මැද තියෙන අකුර ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි පළවෙනි කාණ්ඩයේ අකුරු රටාව වෙනස් වෙලා තියෙන්නේ. ඊළඟට අපි දෙවෙනි කාණ්ඩය සලකා බලමු.
VEN කියන වචනේ අකුරු තුන ENV විදිහට වෙනස් වෙද්දී අර අපේ පළවෙනි කාණ්ඩයට වඩා පොඩි වෙනස්කමක් අපි දකිනවා. මේකෙදි V අකුර මෙතනට ගිහිල්ලා N අකුර ඊළඟට ඇවිල්ලා E අකුර මෙතනට ඇවිල්ලා ඔන්න වෙනස්කම වෙලා තියෙන හැටි. පේනවද? මේ ඉතල වලින් ඔයාලට පේනවා. මෙතනදී වෙනත් පළවෙනි කාණ්ඩයට වඩා දෙවෙනි කාණ්ඩයේ පොඩි වෙනසක් තියෙනවා. V අකුර කොනට ගිහිල්ලා අකුරෙන් අකුර ඉස්සරහට ඇවිල්ලා තියෙන රටාවක් අපිට පේනවා. ඒ දෙවෙනි කාණ්ඩේ. ඊළඟ තුන්වෙනි කාණ්ඩයත් බලමු. මේකෙදි මේ TIO කියන අකුරු තුන IOT වෙද්දී ආපහු පේනවා T අකුර මේ කොනට ගිහිල්ලා O අකුර මැදට ඇවිල්ලා I අකුර ආපහු ඉස්සරහටම ගිහිල්ලා. එහෙනම් මේකේ අපිට පේනවා දෙවෙනි කාණ්ඩයයි තුන්වෙනි කාණ්ඩයයි අකුරු වෙනස් වුණු විදිය සමානයි. හැබැයි පළවෙනි කාණ්ඩයත් එක්ක දෙකම වෙනස්. එහෙනම් ඒක තමයි තුන්වෙනි කාණ්ඩයේ ලක්ෂණය වෙන්නේ. ආයෙත් අපි හතරවෙනි කාණ්ඩයත් බලන්න වෙනවා. ඒකෙදි NAL කියන අකුරු තුන LAN වෙලා තියෙන්නේ දෙපැත්තේ අකුරු දෙක මාරු වෙලා මැද අකුර ඒ විදිහට මැවිලා. ඔන්න අපිට දැන් පොඩි සමානකමක් යම් යම් කාණ්ඩවල පේනවා. ඒ කියන්නේ 1යි 4යි මැද අකුරු දෙකෙම මැවිලා දෙපස අකුරු දෙක මාරු වෙලා විතරයි. එහෙනම් 1යි 4යි රටාව වෙනස් වීමෙන් සමානයි. ඒ වගේම 2යි 3යි කියන කාණ්ඩ දෙක දෙපැත්තේ අකුරු මාරු වෙලා විතරක් නෙමෙයි අකුරෙන් අකුර ඉස්සරහට ඇවිල්ලා අකුරු තුනම මාරු වෙලා තියෙනවා. එතකොට රටාව වෙනස් වීමේදී 1යි 4යි සමානව හැසිරීලා තියෙනවා 2යි 3යි සමානව හැසිරීලා තියෙනවා. එහෙනම් ඔන්න අපි දැන් රටාව තේරුම් ගත්තා. මේ තේරුම් ගත්ත රටාව අපේ වචනෙට යොදන්න තමයි අපිට තියෙන්නේ. එහෙනම් මෙන්න මේක තමයි අපිට ඒගොල්ලෝ දීලා තියෙන වචනය. එහෙනම් ඔන්න අපි ඒකත් ආයෙත් අර විදිහට තුනේ ගොඩවල් වලට කාණ්ඩ කරගන්නවා. මේ විදිහට එහෙනම් අපි මේකත් කාණ්ඩ කරගමු. මම ඔයාලට කියලා දෙන්න ලේසියට වගේම මේක කාණ්ඩ කරගන්නවා, අංක කරගන්නවා. පළවෙනි එක බැලුවොත් අපිට මතකයි 1යි 4යි සමානව හැසිරෙනවා. 1යි 4යි හැසිරීම රටාව වෙන්නේ දෙපස අංක දෙක මාරු වෙලා අකුරු දෙක මාරු වෙලා මැද අකුර ඒ විදිහට මෙනවා. එහෙනම් ENT කියන වචනය වෙන්න ඕනේ දෙපැත්තේ අකුරු දෙක මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ T අකුර කොනට ඇවිල්ලා E අකුර අනිත් පැත්තට යනවා. හැබැයි ඒ වගේම මැද අකුර වෙනස් වෙන්නේ නැහැ. A අකුර ඒ විදිහට මෙනවා. ඔන්න දෙපැත්තේ අකුරු දෙක මාරු වෙනවා, මැද අකුර ඒ විදිහට මෙනවා. 1යි 4යි හැසිරෙන්නේ ඒ විදිහට. ආයෙත් 1 ඒ විදිහට වුණා. එහෙනම් දෙකේදි මාරුනේ එහෙම නෙවෙයිනේ. දෙකේදි වෙන්නේ අකුරෙන් අකුර ඉස්සරහට එන එක තමයි. පළවෙනි අකුර අගටම යනවා, ඊළඟ අකුර දෙවෙනියට එනවා. එහෙම එහෙම අකුරෙන් අකුර මාරුලා අකුරු තුනම මාරු වෙනවා. මෙන්න මේ විදිහට. H අකුර මෙතනට යනවා, O අකුර ආයි මැදට එනවා, ඒ වගේම R අකුර මෙතනට යනවා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි A අකුරු කාණ්ඩය වෙනස් වෙන්නේ. එහෙනම් 2යි 3යි සමාන විදිහට නේ වෙනස් උනේ. එහෙනම් NEM කියන අකුරු මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. එහෙනම් අකුරු 2යි 3යි එක විදිහට හැසිරීලා අකුරු තුනම මාරු වෙනවා. 1යි 4යි එක විදිහට නිසා හැසිරුනේ 1 4 ගාවට එද්දී මෙන්න මේ විදිහට ආයෙත් වෙනස් වෙනවා. අද පැත්තේ අකුරු මාරු වෙලා මැද අකුරු ඒ විදිහට වෙනවා. ඔන්න එහෙනම් අපි හොයාගත්ත එක් එක් කාණ්ඩේ අකුරු වෙනස් වෙන ආකාරය. එහෙනම් මේ අකුරු ටික පාවිච්චි කරලා ඔන්න අපි අපේ අලුත් වචනය ගන්නවා. මේක තමයි අපේ රහස් වචනය. මෙන්න මේ විදිහට අපිට අපේ සංඛ්‍යා රටාවට අකුරු රටාවට අනුව අපේ වචනය ලියා ගන්න පුළුවන්. මේ විදිහට තමයි ආකාරයේ ගැටලුවක් විසඳන්නේ. ඉතින් මේ අපි කතා කරේ ඉංග්‍රීසි හෝඩිය ආශ්‍රිත අකුරු ශ්‍රේණියක් ආශ්‍රිත ගැටලු විසඳන ආකාරය. අපි ඊළඟ කොටසින් තවත් මේ වගේම අනුමාන ප්‍රශ්න වගේම පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරමු. ඔයාලා තවත් මේ වගේ ගැටලු සම්බන්ධ සාකච්ඡා කරන්න කැමති නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.